පසුපෙළ සතුටෙන්ද මේ දවස්වල ඉන්නේ? අපි සතුටෙන් ඉන්නවා කිව්වොත් ඒක මහ විශාල ප්‍රශ්න. අමලක්ෂණ ඇමරිකාව මේ ආණ්ඩුව විනාශ කරනවා. මොකක්ද මේ කතාව? මෑත කාලයේ පේන සුදුසුම නායකයා මම විශ්වාස කරන බෙසිල් රාජපක්ෂ මහත්මයා. දේශපාල අධ්‍යක්ෂ මඩුයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අපි අධ්‍යක්ෂක කෙබොත් එතුමා දේශපාලනේ හිටියේ නෑ. එතුමා තනතුර කීට පුජ්‍යලේ. ඊට වැඩිය බිමේ පය ගහලා බිම කියවන්න පුළුවන් අර්ථ නිරූපණයක් ගන්න පුළුවන් නායකයෙක් තමයි බෙසිල් රාජපක්ෂ මහත්මයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වඩා ඉන්ද්‍රියන් දේශපාලනිකව ඉන්නවා බෙසිල් රාජපක්ෂ මහත්මයා. ඔබ කියන්නේ ඒක අධ්‍යක්ෂ සහ ප්‍රායෝගික මහපොළොවේ. බෙසිල් රාජපක්ෂ මහත්මයා මම විශ්වාස කරනවා සැබවින්ම මේ රටේ නායකත්වයේ සුදුසු පුද්ගලයෙක් කියලා. ඔහු එතරම් දේශහිතවශී නායකයෙක් නම් ඇයි දිත්ත උරවැසි බව විවත් නොකරගෙන තාමත් ඒක තියාගෙන ඉන්නේ? ඔව් මම ඒක මට වඩා හොඳයි බෙසිල් රාජපක්ෂ මහත්මයාගෙන් එවුවනේ. ඔබට බයක් නෑ. මට ඒකට උත්තර දෙන්න බැහැ නේ. මේ දැසිරි ජයසේකර කර මෙරට අගමැති වෙන්නේ නෑ. අගමැති වෙන්න ජනාධිපති වෙන්න සීනිය තියාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ෂොට් එකක් දීලා පක්ෂ නායක වීමේ සීනිය තමයි දැසිරි ජයසේකර. අද සලහප්පෙරු මෙරටේ අග්‍රාමාත්‍ය ධූරයකට ජනාධිපති ධූරයකට අපේක්ෂකත්වයකට සුදුසුදුම හිතන්නේ. මට පෞද්ගලික මතයක් කියලා ඉදිරිපත් කරන්න බෑ. ඔබතුමා බය නෑ. තමයි දැස්ස කියන්නේ ඇත්තටම මම තුමා විශ්වෘත්ති ආරච්චි කියන්නේ මෙහෙම කිසිම කෙනෙකුට බය කතා කරන්න දෙයක් නෑ. ඒ අදහසක් කරන්න බෑ. ඔබ මට එහෙම හැම කෙනාටම චරිත සහායක දෙන්නේ නෑ. මම අද වෙනකන් ඩලස් සලාප්පෙරු මෙතුමාගේ ගෙදරට ගිහිල්ලා නෑ. ඩලස් සලාප්පෙරු මෙතුමත් එක්ක දුරකථනයෙන් සාකච්ඡා කරලා කතා කරලා නෑ. ඔබේ පක්ෂයේ රටට අගතියක් කරනවා කියලා ගියොත් එහෙම එළියට ඩලස් අලහප්පෙරුම් මැතිතුමත් මේ පක්ෂය දාලා ගියපු දවසට මම දකින්නේ ඩලස් අලහප්පෙරුම් මැතිතුමාවත් මේ පක්ෂයත් එක්ක තරහකාරයෙක් ඉදිරියේ. එදාට මම බොහොම පැහැදිලිව කිව්වා ඔහුගේ දේශපාලන ඉතිවරය එදාට. ඒ මම එහෙම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබට ගමට යන්න පුළුවන් දැක්තරමද? ගමට ගියාම වෙනද දින ප්‍රතිචාර නෙවෙයි අද අපිට තියෙන්නේ. වෙනද රතිඤ්ඤ පත්තු කරලා සුවදසිතින් පිළිගන්න අය මැලවිච්ච ස්වරූපයෙන් තමයි අපිත් එක්ක කතා. ඇත්තටම අර කියන කාරණේ හරි කියන එක ජනතාවට යනවා නේද මේකත් එක්ක? බෙසිල් රාජපක්ෂ මහත්මයා වර්තමානයේ ඉන්නේ මා දැරන්ත පීඩනයකින්. අප පැහැදිලිව මතක් කරනවා බෙසිල් රාජපක්ෂ මහත්මයා දැඩි කම්පනයක ඉන්නවා මේ තියෙන මහා ප්‍රෙෂර් එකත් එක්ක. ජනාධිපතිවරයාට අගමැතිවරයාට වඩා වගකීම මේ මොහොතේ ඇත්තටම දරන්නේ බෙසිල් රාජපක්ෂ මහත්මයා. බෙසිල් රාජපක්ෂ මහත්මයාගේ රාජකාරිය ඉතාමත් ඉහළින් කරේ තියාගෙන තමා මේ කාර්ය කරනවා. මට රාජ්‍ය මැතිකමක්වත් දෙන්නේ නැහැ කියලා කාටද කියෙන්නේ නැද්ද? සමහර මැති ඇමතිවරු මාධ්‍ය සාකච්ඡාවකටවත් එන්නේ නැතුව මේ කරන ක්‍රියාව සම්බන්ධව මම යම් තැනක කලකිරීමෙන් කතා කරා. ඇයි මෙහෙම වෙන්නේ? අපිට විතරක් එළියට බැලලා කතා කරන්න බෑ මේ වෙලාවේ. නන්දවසේ අපිත් එක්ක දුවන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා අයබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයබෝන්. තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා, ඔබතුමා පසුපෙළ පොදුජන පෙරමුණේ ඉන්න හඬක් නගන මන්ත්‍රීවරේ. ඒ හඬ නගන මන්ත්‍රීවරයා ඇතුළු පසුපෙළ සතුටෙන්ද මේ දවස්වල ඉන්නේ? මෙතන ප්‍රධාන කාරණාව පසුපෙළ සතුටින් ඉන්නවද කියන කාරණාව නෙමෙයි. රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තොත් 225ටම චෝදනා එල්ල වෙන අවස්ථාවක්. ඒ වගේම තමයි අපි ඇත්තටම නවක දේශපාලඥයෝ තරුණ දේශපාලඥයෝ විදියට අපි මේ ආණ්ඩුවත් එක්ක ඒකාබද්ධ වෙලා ආවේ ඇත්තටම ජනතාවට යමක් කරන්න. ඒ වගේම තමයි පෞද්ගලිකව මම ගත්තොත් මම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්. මම බොහොම දැඩිව විශ්වාස කරන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා යුද්ධයේ 34 යුද්ධේ නතර කළා. මහා විශාල සංවර්ධනයක් අපේ කාලේ දැසට දැකපු පොළොවේ පය දාපු ශක්තිවන්ත නායකයෙක්. එතන එතුමාගේ සෙවණ වැඩුණු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ යටතේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ සෙවණේ අපි පාර්ලිමේන්තුවට ආවේ රටේ ජනතාවට යමක් කරන්න. හැබැයි අවාසනාවකට කොරෝනා ව්‍යසනයත් එක්ක රටේ ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටෙන වෙලාවේ අපි සතුටෙන් ඉන්නවා කිව්වොත් ඒක මහා විශාල ප්‍රශ්නයක්. හොඳයි හොඳයි, පැහැදිලි කරු මාත්‍රිතුමා. ඔබ කියන්නේ රට කොරෝනා එකත් එක්ක කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක රටේ ආර්ථිකය කඩාවැටලා තියෙන එක ස්වභාවික වෙච්ච දෙයක්. හැබැයි ඔබේ ආණ්ඩුවේ ඉඳලා එළියට ගිය විමල් වීරවංශ මහත්තයා උදේ ගම්මන්පිල වගේ නායකයෝ කියන්නේ අමලක්ෂණ ඇමරිකාවෙත් මේ ආණ්ඩුව විනාශ කරනවා, මේ රට කනවා. මොකක්ද මේ කතාව? මම විශේෂයෙන්ම එක පැත්තකින් දුක් වෙනවා. විමල් වීරවංශ කියන්නේ මේ රටේ මහා දැවැන්ත හඬක්, අපේ පක්ෂය ගොඩනගන්න විශාල වශයෙන් මහන්සි වෙච්ච චරිතයක්. විමල් වීරවංශ මැතිතුමා සහ උදේ ගම්මන්පිල මැතිතුමා මහින්ද සුලංග නුගේගොඩින් පටන් ගත්ත වෙලාව ඉඳලා මේ වැඩපිළිවෙලේ හිටියා. ඒ වැඩපිළිවෙල එනකොට පොදුජන පෙරමුණ පක්ෂය බැසිල් රාජපක්ෂ මහත්මයා නිර්මාණය කරනකොට එතනක් හිටියේ, ඒ කඳවුරේ හිටියා. ඒ කියන්නේ පොදුජන පෙරමුණ නියෝජනය නිර්මාණය කරද්දී පක්ෂය නිර්මාණය කරද්දී ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණා ගම්මන්පිල. ඒ දැන් අපේ නෙළුම් මාවත තමයි අපේ පක්ෂ කාර්යාලය. එතකොට අපිට වෙන තැනක් තිබුණේ නැහැ. උදේ ගම්මන්පිල මහත්මයාගේ තැනක් හෝ විමල් වීරවංශ මහත්මයාගේ තැනක් අපිට තිබුණේ නැහැ. අපිට තිබුණේ නෙළුම් මාවත. ඒ නෙළුම් මාවතේ ඉඳගෙන තමයි පක්ෂයේ ඉදිරි කටයුතු දේශපාලන සැලසුම් සියල්ලම සැලසුම් වෙන්නේ. ඔව් මෙතෙන් ආවා. එදා අනිවාර්යෙන් නිලුම් මාවත රැවිල සාකච්ඡා කරනවා.
එදා ඒ අවලස්සනේ ඇමරිකානුවව ඔය විදිහට දැක්කනම් එදා ඒ ඇයි එතුමා විසින් පක්ෂේ නායකත්වය දෙනකොට තරුණ සංවිධාන හදද්දි කාන්තා සංවිධාන හදද්දි රැලි සූදානම් කරද්දි ජනාධිපති අපේක්ෂකයා ගෙනෙද්දි ඇයි ඒ විරෝධතාවය තිබුණ නැති මේ එදා ඉදලා එච්චර නුවණකින් දැක්කනම් නෑ ඒක නෙවෙයි බොරු එක මම ඒකයි කම්පා වෙනවා කිව්වේ තමන්ගේ අවශ්‍යතාවයන් නිසියාකාරයෙන් ඉෂ්ට කරගන්න බැරි වෙනවා සේම අනාගත දේශපාලන දැක්මක් මම හැමදාම කිව්ව දෙයක් තමයි විමල වීරවංශමැතිතුමාගේ යටිහිතේ බලාපොරොත්තුවක් තියෙනවා අපිට පිනුන හැසිරුණු විදිය මොකක්ද ඒ බලාපොරොත්තුව මොකක්ද එතුමාගේ බහැබිලි ඉලක්කයක් තියෙනවා මේ රටේ පොදු අපේක්ෂකයෙක් වෙන ජනාධිපති වෙන සීලෙක ඉන්න මම බොහොම පැහැදිලිව කියන්නේ විමල වීරවංශමැතිතුමාගේ බලාපොරොත්තුව ජනාධිපති වෙන්න එතුමාගේ තියෙන අධ්‍යාපන සුසුකම් ප්‍රශ්නය ඒ නිසා එතුමාට සහකරුවෙක් විදියට තමයි उदयपालने ජනාධිපති සීනියක් අගමැති සීනියක් අපිට කතා කරලා නැහැ. එතුමාට පැවරෙන් රාජකාරිය කරන විතරයි එතුමා කරන්නේ. හැබැයි මෙය අනුමාන කරනවා ඊළඟට පක්ෂයේ නිර්මාතෘවරයා විදියට අපිත් බොම ඉතාලම සමීප වාසය කරන පුජ්‍යලෙක් විදියට බෙසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ කඩවුර විශාල වශයෙන් ශක්තිමත් වෙනකොට එයාට ඉතුණා බෙසිල් රාජපක්ෂ මැතිතුමා අනාගත දේශපාලන කරණියේ පෙරලිකාර චරිතයක් වගේම අභියෝගයක් වෙයි. ඒ කියන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවේ බෙසිල් රාජපක්ෂ කියලා හිතුවද? ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බෙසිල් රාජපක්ෂ කියලා හිතුවද කියන කාරණාව මම ඊට අගමැතිව ජනාධිපති වෙයි කියලා හිතුවද දන්නේ නැහැ. සමහර විට මම දන්නේ නැහැ ඒ කාරණාව. මට කියන්න අමාරුයි. නමුත් ඒ අය බොහොම පැහැදිලිව පෙනෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනයෙන් පස්සේ රාජපක්ෂවරේ මේ 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 කඩවුරට ශක්තිය ලබා දෙනවා නම් ඒ බොහෝ දුරට බෙසිල් රාජපක්ෂ මැතිතුමා කියන කාරණාවල ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ නිසා තමයි බලන්න හැම පැත්තෙම හරියට සාධක සාධක නැතුව එක හෙලාම බෙසිල් රාජපක්ෂ මැතිතුමාගේ මේ පහර එල්ල කරන්නේ. හැබැයි ඔබ බෙසිල් රාජපක්ෂ මැතිතුමාව පසුබිල මන්ත්‍රීවරයෙක් විදිහට අපි හිතනවා ළඟින් ආශ්‍රය කරනවා කියලා. ඇත්තටම එතුමා ඊළඟ නායකත්වයේ සුදුසුද නැද්ද රටේ? මම පෞද්ගලිකව ගත්තොත් මං ඒවල මං අදත් කියුවේ එකයි අපි බොහොම ආදරය කරන ශක්තිවන්තම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ ඉල්ලීම සහ එතුමාගේ ආශිර්වාදය තුල තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ ඉන්න තාක්කල් සහයි. ඊළඟ ජනාධිපතිවරෙන්ට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් ඉදිරිපත් වෙන්නේ අපි කොන්දේසි විනීත එතුමත් එක්ක ඉන්නවා. හැබැයි ඊට පස්සෙත් මේ රටේ රාජපක්ෂ කෙනෙක්ම නායකයා වෙන්න ඕනේ කියන තැන අපි ඉන්නේ නැහැ. හැබැයි ඊළඟටත් රාජපක්ෂවරයෙක් නම් මේ පක්ෂයට සහ මේ කඳවුරට නායකත්වය ලබා දෙන්නේ. අන්නේ ඒ ඒ ඒ හිඩස පිරවීම සඳහා මං හිතන්නේ වඩා සුදුසු නායකයෙක් තමයි බෙසිල් රාජපක්ෂ. ඒ කියන්නේ රාජපක්ෂවරයෙක් මීළඟේ රටේ ජනාධිපති වෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලන්නේ නැත්තම් මීළඟ නායකයා වෙනවා නම් ඔහු බෙසිල් රාජපක්ෂ වුණාට කමක් නැහැ. මෑත කාලයේ පේන සුදුසුම නායකයා මම විශ්වාස කරන බෙසිල් රාජපක්ෂ මැතිතුමා. ඔබ මේක හර්ද සාක්ෂියට එකඟව කියනවා. ආ මයි තාම හර්ද සාක්ෂියට එකඟව මං කියන හේතු කියනවා මං. ඒක එකක් තමයි මේ රට පාලනය කරනකොට සෑම ග්‍රාම සේවක වසමක් පිළිබඳවම දැනුමක් තියෙනවා. එදා ගාමිණී සනායක මැතිතුමාට ඒක තිබිලා තියෙනවා. ලලිත් අතුලත් මුදලි මැතිතුමාට තිබිලා තියෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඒක තිබුණා. ඒ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක සියලු දෙනාට වඩා ඉහළින් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි එතුමා අර බොහෝ කාලයක් දේශපාලනීය නිරත නොවීම නිසා යම් යම් ගැටලු ඇති වෙන්න ඇති කියලා දේශපාලන අධ්‍යක්ෂකම අඩුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපි අඩුයි කියනව නෙමෙයි නමුත් අපි හද සාක්ෂරේ කඩුවක් වොත් එතුමා දේශපාලන හිටියේ නෑ. එතුමා තනතුර කීට පුජ්‍යලේ. ඊට වැඩිය බිමේ පය ගහලා බිම කියවන්න පුළුවන් අර්ථ නිරූපණයක් ගන්න පුළුවන් නායකයෙක් තමයි බෙසිල් රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වඩා ඉදිරියෙන් දේශපාලනිකව ඉන්නවා බෙසිල් රාජපක්ෂ මහත්තයා. ඔබ කියන්නේ ඒකේ අධ්‍යක්ෂකම සහ ප්‍රායෝගිකව මහ පොළොවේ. බෙසිල් රාජපක්ෂ මැතිතුමා මම විශ්වාස කරනවා සැබවින්ම මේ රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් කියලා. මොකද එතුමා මේ රට කියවන නායකයෙක්. දුප්පත් ජනතාව කියවන නායකයෙක්. මොකද්ද අවාසනාවකට එතුමාට විශාල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා සාධක නැතිව. ඒ සම්බන්ධව නම් මාට පෞද්ගලිකව මගේ කම්පැනි. හොඳයි. දැන් ඔය පක්ෂ 11 කියන්නේ ප්‍රධාන වශයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියක් අරගෙන යනවා. ඔහුට ඕනේ මේ රට සම්පූර්ණයෙන් බංකොලොත් කරලා මේ රටේ සම්පත් ටික ඇමරිකාවට දීලා අවසාන කාලේ ඇමරිකාවට ගිහිල්ලා ජීවත් වෙන්න කියලා. මේ කතෝදනාව ඔබ කොහොමද දකින්නේ කුටි ආරක්‍මතුමා? බැසිල් රාජපක්ෂ මැතිතුමා 2002 වෙනකොට තමයි මම අඳුරගන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මහමැතිවරණ ඉදිරිපත් වෙනවා. එතකොට මගේ වයස 20යි. ඒ කාලේ දේශපාලන කඳුරේ නායකත්වය ලබා දෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රය හදාගන්න රැස්වීම මාලාව හදාගන්න සැලසුම් කරන්නේ
මැතිවරණ ජයග්‍රහී සිටියේ මන්දින බෙසි රාජපක්ෂ මැතිතුමා. ඒ තමයි රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔය ස්ථානයට ගේන්න විශාල ශක්තියක් දුන්න පුජ්‍යලයා තමයි බෙසි රාජපක්ෂ මැතිතුමා. නාම රාජපක්ෂ මැතිතුමන්ලට සසේන රාජපක්ෂ මැතිතුමන්ලට ඒ ඊළඟ පුරුක් ටිකට මැද ඉඳගෙන නායකත්වයේ ශක්තිය දෙන පුජ්‍යලයා තමයි බෙසි රාජපක්ෂ මැතිතුමා. එතකොට මම අහන්නේ එක දෙයයි. මේ රාජපක්ෂ පවුලේ යම් ශක්තිවන්ත පුජ්‍යලෙක් විතර බෙසි රාජපක්ෂ මැතිතුමා ඇමරිකානු පොරවැසියෙක් කියමු. එතුමා ඒ ඒ ඒ ඒ සියල්ල කළ රාජපක්ෂ සංගතිය විනාශ කළ එතුමා එහෙම ඇමරිකාවට යයිද? ඇයි ඒක තීරුම් ගන්න බැරි? නාම රාජපක්ෂ මැතිතුමා ලංකාවේ නම් චමල් රාජපක්ෂ මැතිතුමා ලංකාවේ ඉන්නවනම් සසේන රාජපක්ෂ මැතිතුමා ලංකාවේ ඉන්නවනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලංකාවේ ඉන්නවනම් ඒ සියලු රාජපක්ෂවරුන්ව විනාශ කළා එතුමා පිටරටට යයිද? ඕකට ඊළඟ චෝදනාව එල්ල කරන්න පුළුවන් මැතිවරණේ පෙරදුණු ගමන් ගියා කියලා. මැතිවරණේ පරාජය වීමේදී මැතිවරණේ සියල්ල කරලිවිලා තමන්ගේ දරුපවුලින් නිසා යම් කාල සීමාවක් තමයි. ඒක ඇරගෙන මම දුවා පැහැදිලි. හැබැයි ඔහු එතරම් දේශහිතවශී නායකයෙක් නම් ඇයි දිත්ත උරවැසි භාවීවත් නොකරගෙන තාමත් ඒක තියාගෙන ඉන්නේ? ඔව් මම ඒක මට වඩා හොඳයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් එවුවනේ. ඔහු තුමා බයයි කියන්නේ මට ඒකට උත්තර දෙන්න බැහැනේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇමරිකාවේ පුරවැසි භාවී අත්හරින්නේ නැත්තේ ඇයි කියන කාරණාවට මට පිළිතුරක් දෙන්න අමාරුයි. විමල් වීරවංශ ගම්මන්පිල කියන කාරණේ හරි එහෙනම්. නෑ ඒක මම ඇයි එතකොට මම ඇත්තටම මේ සාධකේ දන්නේ නැහැ. නමුත් මම මේක හොයනවා මේ දවස්වල. උදේගම්මන්පිල මැතිතුමාගේ නෝනා ඉන්නේ කොහේද? ඕස්ට්‍රේලියාවේ. උදේගම්මන්පිල මැතිතුමාගේ දරුවා ඉන්නේ කොහේද? මම දන්න විදිහට ඕස්ට්‍රේලියාවේ. මම මේ කාරණාව හරියට මම නිශ්චිතෝනේ මේ කියන්නේ. එතකොට උදේගම්මන්පිල මැතිතුමා ලංකාවේ ඉන්නවා තමන්ගේ දරුපවුල ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. අවලස්සන ඇමරිකානුවා කියන ගම. එතකොට එයාගේ පවුල කොහෙද ජීවත් වෙන්නේ? ඒ කියන්නේ ඔහුගේ උදේගම්මන්පිල මහත්තයාගේ පවුලටත් පුරවැසිභාවයේ ඕස්ට්‍රේලියාවේ ඉන්නවද? මම මේ දවස්වල කාරණාව හොයනවා. මම මේ දවස්වල මේ චතුරංගේ කාරණාව හොයනවා. හොයලා ඊට ගත්ත දවස්වල මම මේක ගැන පැහැදිලි කරනවා. හැබැයි මම දන්න විදියට පුරවැසිභාවය ගැන දන්නේ දැනට ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ. එහෙනම් ඉතින් එයාට පුළුවන්නේ මොකෝ එයා ලස්සන පුද්ගලයාද? අව ලස්සන ඕස්ට්‍රේලියානුවා කියලා බොහොම පැහැදිලි උදේගම්මන්පිලත් අපිට කියන්න පුළුවන්. ඒ උදේගම්මන්පිල කියන්නේ අව ලස්සන ඕස්ට්‍රේලියානුවනේ. මම ඇත්තටම චෝදනා කරන උදේගම්මන්පිල කියන්නේ අවලස්සන ඕස්ට්‍රේලියානේ. මම අර කාරණාව හරියට සනාථ කරගත්ත දවසට එළියට බහැලා කියනවා උදේගම්මන්පිල කියන්නේ අවලස්සන ඕස්ට්‍රේලියානුවේ. හේතුව එහෙනම් ඇයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට අවලස්සන ඇමරිකානුවා කියලා පෞද්ගලික උපහාර දෙන්නේ? ඒ තරම් පහත් තත්ත්වයට මේ දෙන්න වැටුණා. ඇයි ඔහු මේ පහත් තත්ත්වයට වැටෙන්නේ? ඔවුන්ගේ දේශපාලන ඔබ කර කියෝ වගේ ඔවුන්ගේ අර ජනාධිපති අගමැති ඉලක්කයේ සදාන ඔවුන් මේ යන්නේ. ඉතාල පැහැදිලිව මම බොහොම පැහැදිලිව අනාවැකියක් කියනවා. මේ රටේ ජනාධිපති අපේක්ෂකයා සහ අගමැති අපේක්ෂකයා සීනියර් විමල් වීරවංශ මැතිතුමත් උදේගම්මන්පිල මැතිතුමත් ඉන්නේ ඒ ඇරෙන්න ආණ්ඩුව නිර්මාණය කර ආණ්ඩුවේ තැන දුන්න පක්ෂනායකයෝ විදිහට ඉදිරිපෙළ වාඩි වෙන්න දීලා තියෙනවා. ඊළඟට කැබිනට් එකේ හොඳම ඇමතිකම් මට විනාඩි දෙකක් දෙන්න චතුරංග මේ රටේ තියෙන ප්‍රධානම අමාත්‍යංශය තමයි කම්කරු අමාත්‍ය මේ කර්මාන්ත අමාත්‍යංශය. මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්න වලට රැකියා ප්‍රශ්න තරුණ තරුණියන්ට සීසියක්කට රැකියා දෙන්න පුළුවන් අමාත්‍යංශය තමයි කර්මාන්ත අමාත්‍යංශය. විමල් වීරවංශ මැතිතුමා හදපු එක කර්මාන්ත පුරයක් යෝජනාවක්. දැන් ලලිත් අතුලත් මුදලි කිව්වම මහපොළ ගාමිසාර මැතිතුමා කිව්වම මහරෙළිය ප්‍රාණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වම ගම්බුදාව මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වම සාගර විශ්වවිද්‍යාල ඊළඟට අපේ මේ දීවර ගම්මාන කම්කරු ප්‍රඥප්ති මේ සියල්ල. හැබැයි මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කොම දිවි නැගුම මග නැගුම ඕ නිර්මාණ. හැබැයි මේ විමල් වීරවංශ මැතිතුමා හොඳයි ඔබ කියන වුන් ජනාධිපති අගමැති සිහිනේක වුන් දෙදෙනා ඉන්නවා. දේශපාලනයේ සදාතනික මිතුරුත් නැහැ හතුරුත් නැහැ. ඔබට ඔවුන්ගේ ජනාධිපති වර්ණ වේදිකාවට ඔවුන් ඉල්ලුවොත් නගින්න උනොත් ඔබ නගිනවද? මම ඉතාල පැහැදිලිව මතක් කරනවා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා මෙතනට ආපු පුජ්‍යලයෙක්. පළාත් දේශපාලනය තුළ ප්‍රාදේශීය දේශපාලනය තුළ ඒ අවස්ථානුකූල මම දේශපාලන තීන්දුව ගත්ත පුජ්‍යලේ යම් මින් ඉදිරියේදී මම දේශපාලනය සමුගත්තා. පොහොට්ටුවෙන් තොර දේශපාලනයක් ගැන මම කතා කරන්නේ. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා මේ රට පාලනය කිරීමේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා උදා සාර්ථක නායකයෙක්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සාර්ථක වීගෙන මේ කාල සීමාව තුළ කටයුතු කරගෙන යනවා බොහොම හැඟීමෙන්. ඊළඟට මම හිතනවා මේ පක්ෂයට රාජපක්ෂවරේ නායකත්වයේ ලබා දෙයි. අපි මේ නායකත්වය තුළ තමයි කටයුතු කරන්නේ. හොඳයි. උදේ ගම්මන්පිල විමල් වීරවංශ කියන්නේ මේ IMF එකට යන්න තිබ්බ වෙලාව ගියේ නැහැ. නොවැම්බර් අගෝස්තු මාසවල යන්න තිබ්බ. එහෙම වුණා නම් මේ අද මේ තියෙන ආර්ථික අවපාතයෙන් මේ රටේ මිනිස්සු බඩගින්නේ පොලිං වල ඉන්නේ නැහැ කියලා. එතකොට මේක ඔවුන් කියන විදිහට අවලස්සන ඇමරිකානුව සලසුම් සහගතව කරපු දෙයක් කියලා කියනවා. ඔබේ ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? මේ ප්‍රශ්නේට කියන්න පුළුවන් IMF එකට හෙට යන්න අනිද්ද යන්න කියලා. දැන් චතුරංග අපි බැංකුව කියන අය ලබා ගන්නකොට අපි හිඟන්නේක් බවට පත් වෙලා ගිහිල්ලා ණයක් ඉල්ලන කොටයි
යම් කිසි ශක්තිවන්ත භාවයකට ගිහිල්ලා ණයක් ඉල්ලනකොටයි ආයතනයකට ගිහිල්ලා කතා කරනකොට යම් ශක්තියකින් ගිහිල්ලා ත්‍රිවිල්ලයක ගිහිල්ලා කතා කරනකොටයි බෙන්සේ ගිහිල්ලා කතා කරනකොටයි විශාල වෙනසක් තියෙනවා මට ඒක දවසක් මගේ අදහසක් නෙවෙයි මේක මට ඒක දවසක් මතකයි බෙසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ලොබි අපි වාඩිලා ඉන්න ගමන් කියනවා අපිට IMF එකට යන්න වුණොත් අපි යම් IMF එකට හැබැයි IMF එකට යන්න කලින් අපි සම්පූර්ණ කරගත යුතු සාධක කීපයක් තියෙනවා එතකොට අපි සියලුම කොන්දේසි AI කොන්දේසි විරහිතව අපිට ඉදිරිපත් කරාම ඒ සියල්ලටම එහෙයි කියලා අපි එතනට ගියොත් අපි අමාරු වෙනවා ඒ නිසා අපි බලමු යම්ශක් අපි අපසරිය හදාගෙන අපි නිර්මාණ කරගෙන යම් මට්ටමකට ගොඩ එන්න පුළුවන් නම් ඒ තත්ත්වයට උත්සාහ කරලා අපි IMF එකට යමු කියලා යෝජනාවක් තමයි සිදුවෙලා තියෙන්නේ හිතාමතා සැලසුම් සහගතව මේක මං කළොත් කරන්න ඕවා IMF ගියේ නැද්ද කුටි ආරච්චි මන්ත්‍රීතුමා මං හිතා පැහැදිලිව වගේ කීමකින් කියනවා එහෙම චෝදනා කරනවා නම් මුළු ලෝකයක් ඇවිල්ලා විරුද්ධ වෙද්දී ඇයි 30 වසරක යුද්ධය අපි නැවැත්වුවේ එදා තමයි ලේසිම දේ එහෙනම් මේ රට කැලි වලට විකුණනවා නම් ප්‍රභාකරන් මේක දියුසුමක් ගහගත්තා නම් ඊළඟට මේ රටවල් එක්ක ඇමරිකාවත් එක්ක ගිහිල්ලා දියුසුමක් ගහගත්තා නම් අනිකුත් රටවල් එක්ක කතා කරා නම් ප්‍රභාකරන්ව සම්බන්ධ කරගෙන එහෙනම් ඔන්න ලේසි කියලා යාපනය කියලා දුන්නා නැගිනිහිර කොටස දුන්නා යුද්ධ කාලය අමාරුයි කියලා එහෙනම් බෝම්බයක් දෙකක් ගෙනල්ලා දැම්මා වරායකට ගුවන්තොට පොළ මේක අමාරුයි කියලා විකුණලා දැම්මා ලේසියෙන් කරන්න තිබුණු කාලේ නම් ඒ මේ බොරු කාරට කියන්නේ නැහැ එදා ඒ විදේශීය කණ්ඩායම් ලංකාවට ආපු වෙලාවේ ඇබිලි පිටියට එන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම ශක්තිවන්තව කිව්වා මේ රට අපේ මේ රට ඔබේ නෙවෙයි නිසා මේ රටේ වගකීම තියෙන අපිට මේ දරුවන්ගේ අනාගතේ බාර ගන්න ඉන්නේ අපි ඒ නිසා අපි ශක්තිවන්තව මේ රටේ කරන ලේකට අකුල් දෙන්න එපා කියලා රාජනායකීට කිව්වා ඒ නියෝජිතයින්ට කිව්වා එහෙම කියපු රාජපක්ෂවරු මේ රට මේ තත්ත්වයට ආව විකුණනවායි කියන කතාව ඒක අමෝ නීර ටොම් පචා මේ උත්සාහ කරන් රට ගොඩ ගන්න අපි හැබැයි ඔවුන් කියන්නේ නම් රට විකුණන්න නෑ ඒ අරට කියන්න පුළුවන් ඔය විමල් වීරවංශ මහතුමා ඔය රස කතා කියන්න බොහොම රුසියා බොහොම දක්ෂයා ඒක යාගේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවත් එක්ක මේ මොහොතේ කරන ගනුදෙනුව පිළිබඳ ඔබේ කියවීම කොහොමද මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කාල සීමාව තුළ අපේ ආණ්ඩුවට ලබා දුන්න සහයෝගයට අපි ඉස්සනමලා ආචාර කරනවා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පහණින් එළිය බලාගෙන පෝට්ටුව පක්ෂෙන් පෝට්ටුව ලාංඡනින් මැතිවරණ ජයග්‍රහණය කළ 14 දෙනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ සහ තනතුරු අරගෙන මැද කාලයේදී ආණ්ඩුව වැටෙයි කියලා ඒගොල්ලෝ හිතලා ආණ්ඩුවට අසීරුයි කියන හිතන වෙලාවේ ආණ්ඩුවට පහරෙල්ල කරන්න ගැනීම සම්බන්ධව අපි විවේචනාත්මකව කතා කරා. හැබැයි ඒ වගේම මේ වෙනකොට යම් මැදිස්ත්‍ව ක්‍රමවේදයකට ඒගොල්ලෝ ගමන් කරනවා කියලා අපිට පේනවා. අපිට කවුද කියලා අදාළ නැහැ. ආණ්ඩුවේ හොඳ දේවල් වලට හොඳයි කියනවා, තරක දේවල් වලට නරකයි කියනවා කියලාට අයිතිය දෙනවා. හැබැයි ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවට පහරෙල්ල කරන්න ආණ්ඩුව විවේචනය කරන්න එළියට ගිහිල්ලා. අභ්‍යන්තර සාකච්ඡා ඊයේ තිබුණ අපේ සර්වපාක්ෂික සමුළු ඉතාම සාර්ථකයි ඉතාම හොඳ අපි ඒකට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පිටු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන යෝජනාව කිරීම සම්බන්ධ ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේත් මහගෙදර වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකෙන් කැඩලා විල තමයි පොදු ජන පෙරමුණ හැදෙන්නේ ඒ නිසා අපි ඉල්ලන්නේ වැරදි නිවැරදි කරගන්න ඒ වගේ උපක්‍රම පාවිච්චි කරනවා විනා අර දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයව පාවිච්චි කරලා එළියට ගිහිල්ලා පහර දීමේ කාර්ය නතර කරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන කිසිම කෙනෙක් ඒ විදිහට පහර දෙන්නේ නැහැ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයේ නාමයෙන් අපි සියලු දෙනාටම පහර දෙන්නේ. ඇයි ඇයි මේ දයාසිරි ජයසේකර කියන පක්ෂය මහලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයි බොහොමුට ගන්නනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියන්නේ අර විමල් වීරවංශ මහත්මයාගේ අනිත් පැත්ත එයාගේ සීනියක් තියෙනවා මේ රටේ අගමැති වෙන්න දෙනයි. මේ ඕවා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ දයාසිරි ජයසේකර මෙරටේ අගමැති වෙන්නේ නැන්නේ. අගමැති වෙන්න ජනාධිපති වෙන්න සීනිය තියාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ෂොට් එකක් දීලා පක්ෂ නායක වීමේ සීනිය තමයි දයාසිරි ජයසේකර. කියන්නේ මෛත්‍රීපාලවත් පක්ෂ නායකත්වයෙන් ඩොට්ට දාන්න යන දයාසිරි ජයසේකර. ඔව් පැහැදිලිව මතක් කරනවා මෛත්‍රීපාල සිරිසේන ඊට පස්සේ ජනාධිපතිවත් මං හිතන්නේ මේක දැනගෙන තමයි ඉන්නේ. පක්ෂ අනිත් අය කවුරුවත් මම දන්න විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බහුතරය ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය දයාසිරි ජයසේකර මහත්මයාගේ හැසිරීමට බොහොම කැමති නෑ. මොකද එයාගේ තනි මතය පක්ෂයේ මතය විදිහට ඉඩ දාන්න එපා කියලා කීප අවස්ථාවක් මූණටම කියනවා වගේ. ඔබ මේ නොකිය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයේ ඉන්නේ ආණ්ඩුවත් එක්ක හැබැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විමල් වීරවංශ ධම්මම් පිලත් එක්ක ඉන්නේ. ඒකද මේ කියන්නේ ඔබ? තාම පැහැදිලි. මේකේදී නිමල් සිරිපාද සිල්වා ඇමතුමා සහ අභ්‍යන්තරේ කණ්ඩායමක් කිව්වේ මේ වෙලාවේ ආණ්ඩුව දාලා යන්න බෑ. මේ වෙලාවේ ආණ්ඩුව අපි ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා තමයි මේ යම් තැනකදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාවකට ආවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙලාවේ දෙකට බෙදුණා. යම් කණ්ඩායමක් කෝ තනතුරු සියල්ල තියාගෙන ආණ්ඩුව ආරක්ෂා කරන ආණ්ඩුවත් එක්ක යන්න ඕනේ කියලා. දයාසිරි ජයසේකරත් එක්කම මෙතන කීප දෙනෙක් කිව්වා එළියට යන්න ඕන. ලේ කණ්ඩායම තරණය වෙච්ච නිසා තමයි අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට අපිත් එක්ක ඉන්න සිදු වුණේ.
ඔබට විශ්වාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දින කීපය තුල ආන්දින් යන්නේ නැහැ කියලා. මට ඒක දැනට අනාවැකියක් වශයෙන් කියන්න බෑ. මොකද ඒගොල්ලෝගේ තීරණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය තුල ඉන්න තාක්කල් අපි කවදාවත් පහර දෙන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර පක්ෂයක් විදිහට යන්න අපි බොහොම එකමුතුයි. මොකද තවත් සහෝදර පක්ෂකෙත් එක්ක මේ වගේ ගනුදෙනු කරනවා. හැබැයි අතුලේ ඉඳගෙන අපිට පහර ඉල්ල කරනවා නම් පහර ඉල්ල කරනවට වඩා හොඳයි එළියට ගිහලා පහර ඉල්ල කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒත් එකම මේ වෙද්දී ප්‍රසිද්ධ මාධ්‍යවලත් කතා වෙනවා අර සලහ පෙරම මහතා පිළිබඳව එතුමා කිසියම් හෝ තීරණාත්මක මොහොතකදී පක්ෂය කඩාගෙන එළියට කොටසක් එක්ක යනවා 20ක් 30ක් අතර ගාණක් එක්ක යනවා. එදාට ආණ්ඩුවට තුනින් සාමාන්‍ය සරල බහුතරයක් 113ක් නැති වෙනවා. මොකද්ද මේ කියන කතාව? දලස් අලහක් පෙරම කියන්නේ මේ රටේ විඥානයක් එක්ක දේශපාලනය කරන දේශපාලන නායකයෙක්, පරණත බුද්ධියක් තියෙන දේශපාලන නායකයෙක්. ඒ වගේ චරිතයක් මේ වගේ අයත් එක්ක එකතු වෙලා තමන්ගේ දේශපාලන අනාගතය, රටේ දේශපාලන අනාගතය විනාශ කරන ගමන් රටේ දරුපරපුරේ දේශපාලන අනාගතය විනාශ කරනවා. මේ වගේ අවස්ථාවක ඒ වගේ අබුද්ධිමත් තීරණයක් ගන්න එකක් නැහැ කියලා තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ විශ්වාසය. දලස් සලහප්පෙරුම රටේ අග්‍රාමාත්‍ය ධූරයකට, ජනාධිපති ධූරයකට, අපේක්ෂකත්වයකට සුදුසුදු ඔබ හිතන්නේ? මට පෞද්ගලික මතයක් ඇතුළත ඉදිරිපත් කරන්න බෑ. ඔබතුමා බය නෑ? මම ඇත්තටම රජමාතුතුමා විශ්වෝට්ටි ආරච්චි කියන්නේ මෙහෙම කිසිම කෙනෙකුට බය කතා කරන්න දෙයක් නෑ. ඒ අදහසක් කරන්න බෑ. ඔබ ඒක මට එහෙම හැම කෙනාටම චර්ද සාහිත්‍ය දෙන්න බෑ. ඒ වගේම තමයි විශේෂයෙන් ඒක හේතුව තමයි දලස් අලහප්පෙරු මෙතුමා මම එහෙම පෞද්ගලිකව ආශ්‍රය කරමු චරිතයක් නෙමෙයි. දලස් අලහප්පෙරු මෙතුමා මම දේශපාලනික වශයෙන් ටිකක් දුරින් ආශ්‍රය කරපු චරිතයක්. ඒ ඇරෙන්න මම පෞද්ගලිකව ෂුවර් නෑ දලස් අලහප්පෙරු මෙතුමා ළඟින් ආශ්‍රය කරන්න. නෑ මම ළඟින් ආශ්‍රය කරන්න මට ඇත්තටම මේ අවස්ථාවක් ලැබිලා නෑ දලස් අලහප්පෙරු මෙතුමාව. මම දන්නේ ඒක ඇයි කියලා ඉවරලා. මොකද මම අරු දේශපාලන කරන්නේ. ඇත්තමද කියන්නේ? මම බොහොම ඇත්තටම කියන්නේ. මම අයිති මාතර දිස්ත්‍රික්කයේ තුමා. මම මොණරාගලදල මම බලන්නේ. ඔබ පසුපෙළ පොහොට්ටුවේ ඉන්න දැවැන්ත හඩක් නගර මන්ත්‍රීවරයෙක් විදිහට ඔබට අවස්ථාව ලැබිලා ඉතින් දිස්ත්‍රික්ක කුට්ටිය ආරච්චි මන්ත්‍රීතුමාට දලස් අලහප්පෙරු මහතාට ගනුදෙනු කරන දේශපාලනික මම අවංකවම චතුරංග කියන්නේ මම ගොඩක් අමාත්‍යවරුන්ගේ ගෙවල් වලට පවා ගිහිල්ලා අපි හවසට හරි ගිහිල්ලා සාකච්ඡා කරලා එහෙම කතා බහ කරලා තිනවා. මම අද වෙනකන් දලස් අලහප්පෙරු මහතුමාගේ ගෙදරට ගිහිල්ලා නැහැ. දලස් අලහප්පෙරු මහතුමත් එක්ක දුරකථනයෙන් සාකච්ඡා කරලා කතා කරලා නැහැ. එහෙම මට කතා කරන්න අවශ්‍යතාවයක් වුණෙත් නැහැ. දලස් අලහප්පෙරු මහතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් සමග බොහොම සමීපව කටයුතු කරන පොහොට්ටු කඳවුරේ ඉන්න ප්‍රබල චරිතයක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම කවදාවත් හිතුවෙත් නැහැ, හිතන්නෙත් නැහැ අපේ පක්ෂයට අගතියක් වෙන විදිහ වැඩ පිළිවෙල දලස් අලහප්පෙරු කරයි. ඔබේ පක්ෂය රටට අගතියක් කරනවා කියලා කියොත් එහෙම එළියට දලස් අලහප්පෙරු මැතිතුමත් මේ පක්ෂය දාලා ගියපු දවසට මම දකින්නේ දලස් අලහප්පෙරු මැතිතුමාවත් මේ පක්ෂයත් එක්ක තරහකාරයෙක් ඉදිරියේ. එදාට මම බොහොම පැහැදිලිව කියන ඔහුගේ දේශපාලනේ තියෙනවා එදාට. මම එහෙම විශ්වාස කරන ඒ වගේම තමයි මගේ ශක්තිය හැටියට මේ පක්ෂයට විරුද්ධ වෙන්නේ කවුද? මේ ආණ්ඩුවට විරුද්ධ වෙන්නේ කවුද? මං කොන් දේශවිරහිතව මට අවස්ථාව හවු වෙන කොහෙන්ද? මම මේ වෙලාවට වාචිකව ප්‍රහාර එල්ල කරන්න සූදානම් පුජ්‍යලි. ශිෂ්‍ය කුටියර රජ මහත්තයා මම මේකට අවංකව ඔබේ උත්තරය බලාපොරොත්තු වෙනවා. ඔබ පසුබිල දැනන්ත විදිහට ආණ්ඩුව බේරගන්න හදනකොට මන්ත්‍රීවරයෙක් නේ. ඔබට ගමට යන්න පුළුවන් දැත්තරමද? මම මේක මේ විදිහට අර්ථකථනය කරන්නේ මධ්‍යස්ථ මතවාදීන් සහ විපක්ෂ පුජ්‍යලයන් නැගෙන චෝදනාත් එක්ක ගොඩක් අය තුන අපිට ගමට යන්න බෑ කියලා. නමුත් අපේ පක්ෂයේ හිතවත් කණ්ඩායම් අපිට ආදරණය කරන කණ්ඩායම් තුල ඉඳගෙන මම බොහොම පැහැදිලිව ගමට යන පුජ්‍යලයෙක්. මම ගමේ ඉන්න පුජ්‍යලයෙක්. හැබැයි ගමට ගියාම වෙනද දින ප්‍රතිචාර නෙවෙයි අද අපිට තියෙන්නේ. මිනන්ද රත්නඥ පත්තු කරලා සුවදසිතින් පිළිගන්න අය මැලවිච්ච ස්වරූපයෙන් තමයි අපිත් එක්ක කතා කරන්නේ. යම් යම් චෝදනා කරන දුක කියනවා. පැහැදිලිවම. ගඩ ගෑස් ප්‍රශ්නේ පිළිබඳව, විදුලිය ප්‍රශ්නේ පිළිබඳව, ආර්ථිකය සම්බන්ධව ඇත්තටම ගමට යන්න අවශ්‍ය නැහැ, එළියට යන්න අවශ්‍ය නැහැ. ගෙදරදී මගේ නෝන පවා කොළේ ගියන් ආවට පස්සේ බඩු මිල සම්බන්ධව මාත් එක්ක කතා කරනවා. විදුලිය ගියාට පස්සේ මගේ දරුවෝ අඳුරේ ඉන්නේ. අපි පිටිපන්දම් පත්තු කරගෙන ඉන්නේ. ඉතින් මේක රට ඇත්තටම අමාරු මොහොතක්. ඉතින් ඒ නිසා කවුරු හරි හිතනවා නම් දේශපාලඥයා සැප ගන්නවා, ජනතාව දුක් විඳිනවා කියලා නෑ බොරු. ඒ පරිප්පු කිලෝ එකේ ගන්නම තමයි අපි පරිප්පු කිලෝ එක ගන්නෙ. ඒ පොලිමේ ගිහලා තමයි අපි තෙල් ගන්නෙ. ඒතොර අහනවා ඇමතුමා පොලිමේ ඉන්නේ නැද්ද? මන්ත්‍රීතුමා පොලිමේ ඉන්නේ නැද්ද කියලා. ඉතින් අපි බලය තිබුණු දවසෙත් නැති දවසෙත් අපිට වාහන තිබුණා. අපේ ඇත්තරම වාහන ඩ්‍රයිවිං කරන කෙනා තමයි ගිහිල්ලා තෙල් ටික ගහගෙන ඉන්නේ. ඉතින් අද එහෙමයි කියලා ෂෝ එකට පොලිමේ ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න තරම් අපි ඇත්තට පහත් තැනට වැටෙන්නේ. අදත් අපේ රියදුරු මහතුරු තමයි ගිහිල්ලා තෙල් ටික ගහන්නේ. අපි පොලිමේ ඉඳගෙන මමත් ඇත්තටම කෑන් දෙකක තෙල් ගහගෙන ඉන්න තමයි මේ පාර පල්ලි වෙන්නේ. يعني ඔයාලට ඇත්තටම රටේ විරෝධයක් තියෙනවා. මේ ආණ්ඩු කියා ක්‍රියාදාමයත් එක්ක ගමට යන්න අමාරුකත්වයක් තියෙන ඇත්තට මේ කියන්නේ විරෝධය කියලා නෙමෙයි මම ඒකට කියන්නේ. ඒ ජනතාවගේ තියෙන දුක වේදනාව අපි ගමට ගියාම කියනවා. ඇත්තටම අපිට මම අපි ඒක තමයි අපි පසුබිල මන්ත්‍රීවරු විදිහට ඇවිල්ලා බෙසිල රාජපක්ෂ මැතිතුමත් එක්ක අධිකාර ජනාධිපතිතුමත් එක්ක ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක පාර්ලිමේන්තු කණ්ඩායමේදී අපි කතා කරනවා. මට මතක විදිහට
පෙරේදා හවස අරලිකා මන්ත්‍රීදී තිබුණු කණ්ඩායම් රැස්වීමේදී අපි සිවිඳන නැගිටලා මේ ප්‍රශ්න පිළිබඳ කතා කරා. ජනාධිපතිතුමා සංවේදීව කිව්වා මේ ප්‍රශ්න අපිට තේරෙනවා නොතේරුම් කමට ඉන්නව නෙමෙයි. නමුත් විසඳා ගැනීමේදී තියෙන ගැටලු අපිත් එක්ක කතා කරා. රටක අභ්‍යන්තර තත්ත්වයේ රාජ්‍යපාලනයේ අභ්‍යන්තර තත්ත්වයේ සියල්ලම එළියට දාලා ජනතාවට සියල්ලම කරලා රට පාලනය කරන්න අමාරුයි. යුද්ධ කාලේ දැන් අපිට යුද්ධ කරා නම් තව සතියකටයි උණ්ඩ තියෙන්නේ. තව සතියකට හමුදාවට කෑම තියෙන්නේ. බුලට් ප්‍රූෆ් ඇඳුම් තියෙන්නේ අපේ හමුදාපටියන් 1000කටයි. හැබැයි 5000කට අවශ්‍යයි කියලා කිව්වනම් යුද්ධ ජයග්‍රහණය කරන්න අමාරුයි. ඒක උපක්‍රම. ඉතින් ඒ නිසා සමහර දේවල් මම මේ වැඩසටහන බලලා ආදරණීය රත්තරන් ජනතාවට මතක් කරන්නේ ජනතාව කියන්නේ ඔබත් අපත් සියලු දෙනාම ඔබේ ඡන්දින් තමයි අපිත් පත් වෙලා ඉන්නේ. හැබැයි ඔබ අප සියලු දෙනාම ඇත්තටම අමාරු කාලයක ඉන්නේ. අපි කැපකිරීම කරොත් අපි කැපකිරීමක් තුළ උනන්දුවෙන් වැඩ කරොත් එකිනෙකාට චෝදනා කරගන්න නැතුව කටයුතු කරොත් මේ තත්ත්වයෙන් අපිට ගොඩ යන්න පුළුවන්. ඒ වගේමයි චතුරංග මර්චූටි අවස්ථාවක් දෙන්නේ මේක දේශපාලනය කරන අවස්ථාවක් නෙමෙයි. ඊළඟ ජනාධිපති කවුද? ඊළඟ ආණ්ඩුව කවුද? ඊළඟ කැබිනට් එක කවුද කියන එක සත්‍ය පහක ජනතාවට වැටෙන්නේ. ජනතාවට අවශ්‍ය වෙන්නේ తాවකාලිකව මේ ප්‍රශ්නේ විසඳන්නේ කෙසේද? හැබැයි తాවකාලිකව මේ ප්‍රශ්නේ විසඳන්නේ කෙසේද කවුද කියනවා වගේම රටේ අනාගතයට සාර්ථක සාර්ථක උත්තරයක් දෙන්නේ කවුද? සැලසුමක් දෙන්නේ කවුද? ඒ නිසා මම ගොම් පැහැදිලිව ආරාධනා කරනවා අනුර කුමාර දිසානායකතුමාට, සජිත් ප්‍රේමදාසතුමාට, ඔය ජනාධිපති සීනවල ඉන්න පාට්ලි සම්පිකරතුමාට, විමලතුමාට, දෙගම්ම පිළිමතුමාට වැඩපිළිවෙල කොහොමද ඩොලර් ගේන්නේ? කොහොමද කෙටි කාලයක් තුළ රටේ සංවර්ධනය වෙනවා කියන්නේ? රටේ යථාර්ථයට ගේන්නේ කියන්නේ සැලසුම ගිරල්ලා කතා කරනවා විනා තීන දේවල් විවේචනය කර ගැනීම ආණ්ඩුව පෙරලන්නේ යෑමෙන් බලය අල්ලන්නේ යෑමෙන් මේ රසෙ ප්‍රශ්න විසඳන්න බෑ කියන තරමට මම ඉන්නේ. ඔබතුමා පසුබිම මන්ත්‍රීවරයෙක් විදිහට හෙටන් ඉඳ ඇමතිකමක් වෙන හමුණු බාරගනවද? නෑ, මම පසුබිම මන්ත්‍රීවරයෙක් විදිහට ඉතාම සන්තෝෂයෙන් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම තමයි ආණ්ඩුව තුළින් බාර දීපු සෑම වගකීමක්ම නිසියාකාර විශ්ත කරා. මම අවංක හදවතින් කියන්නේ මම මේ පාර්ලිමේන්තු දූර කාලය තුළ මේ වසර පහ තුළ කවදාවත් මට රාජ්‍ය මාත්‍රි ධූරයක් මට කවදාවත් කැබිනට් මාත්‍රි ධූරයක් ලැබෙන්නේ නැහැ මේ වසර පහ තුළ. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ රාජ්‍ය මාත්‍රි ධූරයක්වත් මට මේ කාලේ හරි ඔබට ලැබුණොත් ඔබ ඒක පිළිගන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒකේ වගකීමක් දුන්නොත් රාජ්‍ය මාත්‍රි ධූරයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වගකීමක් දුන්නොත් කොන්දේසි විරේතව ඒ වගකීම මොකක්ද කියලා අර්ථ නිරූපණය කරගෙන ඒ වගකීම නියම ආකාරයෙන් ඉෂ්ට කරන්න ආසාවකින් ඉන්නවා. ඔබ ඇමතිකමක් බාර ගන්න දුන්නු සූදානම් කියන්නේ. ඉතා පැහැදිලිව. හරි. ඒත් එක්කම නිමල් ලංසා රාජ්‍ය මාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයේ විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. හදිසියෝ ඉවත් වෙනවා. මොකද්ද මේ අර ගැටුම? බැසිල් රාජපක්ෂ මහතුමාට අතිශය හිතවත් වීම රාජ්‍ය පාලනයේ සහ අමාත්‍යංශයක් දරන සුදුසුකමක් කියලා මම විශ්වාස කරන්නේ. බැසිල් රාජපක්ෂ මහතුමාට හිතවත් වීම බැසිල් රාජපක්ෂ මහතුමාගේ පෞද්ගලික කටයුතු වලට ඒක හරියන්න පුළුවන්. ඇත්තටම බැසිල් රාජපක්ෂ මහතුමාට දේශපාලනික වශයෙන් හිතවත් නම් දෙන වගකීම මොන අභියෝග තිබුණත් කරන එක තමයි මම හිතන්නේ වඩා බැසිල් මහතුමාට කරන හොඳම හිතවත්කම. ඉතින් ඒක තුළ මම හිතන්නේ ලංස මහතුමාට මම ඇත්තටම කාරණා අභ්‍යන්තරයෙන් මම අහන්න ගියේ නෑ පුංචි පුංචි කලකිරීම වලට පුලිස. නමුත් අමාත්‍යංශය වැඩ කරගෙන ඉන්නකොට යම් යම් බාධකාව කියලා තමයි කියන්නේ. මේ කාලේ හොඳයි. ඉස්සර කැබිනට් අමාත්‍යවරයා යටතේ ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාට ලේකම්වරයෙක් හිටියේ නෑ. අමාත්‍යංශයක් තිබුණේ නෑ. වෙනම ගැසට් එකකින් වගකීම් පවරලා තිබුණේ නැහැ. හැබැයි වර්තමාන තිකර ජනාධිපතිතුමා එහෙමත් කරලා දීලා තිබුණා. එදා ගැටුම මීට වඩා උග්‍රයි. නායකයා සහ නියෝජ්‍ය නායකයා අතර ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා අතර. අද එහෙම නොවෙන්නත් වගකීම් ටික පවරලා තියෙද්දි ලංස මහතුමාට ආපු ප්‍රශ්නේදී මීට වඩා ඉවසීමකින් වැඩ කරා නම් හොඳයි කියන පෞද්ගලික යෝජනාව මගේ ඉඳලා තියෙනවා. ලංස මහතුමාට ඉවසීම මදි උඩා මෙතනදී. මම හිතන්නේ ඉවසල බැරිම තැන වෙන්නේ නැති ඒ තීරණය ගත්තේ. හැබැයි එක්තරා සහෝදර මන්ත්‍රීවරයෙක් එක්තරා රාජ්‍ය මාත්‍යවරයෙකුගේ ගත්ත තීරණයක් සම්බන්ධව එතුමාගේ පෞද්ගලික තීරණයක් සම්බන්ධව මට කරුණු දක්වන්න අමාරුයි. මොකද මම ඒකේ අභ්‍යන්තර දන්නේ නැති නිසා. ඔබ නෙවෙයි ටික බය නේද කතා කරන්නේ. මම පොඩ්ඩක්වත් බය නැහැ. මම කතා කරන්නේ හැබැයි කෙනෙකුගේ චරිත සාතිකයක් සහ කෙනෙකුගේ මගේ නෙමෙයි මම කියන්නේ. මගේ දේවල් මම කතා කරනවා. තවත් කෙනෙකුගේ අභ්‍යන්තර සිද්ධියක් 100%ක් සාධක නැතුව කතා කිරීම අසාධාරණයි කියලා මම හිතනවා. හොඳයි. ඔබෙන් අහන අවසාන ප්‍රශ්නේ කරු මන්ත්‍රීතුමා. බැසිල් රාජපක්ෂ කියන්නේ උද්දච්ච නායකයෙක් විදිහට විමල් ගම්මන්පිලවැලි නායකව හඳුන්වනවා. අගමැතිවරයෙක් එක්ක ටිකක් මුනුසුම් වචන හුවමාරුවක් සර්වපාක්ෂික සමුළුවේදී සිද්ධ වෙනවා. ඇත්තටම අර කියන කාරණේ හරි කියන එක ජනතාවට යනවා නේද මේකත් එක්ක? බැසිල් රාජපක්ෂ මහත්මයා වර්තමානයේදී මා දැරන්ද පීඩනයේ. එතුමා තමයි මේකේ අභ්‍යන්තරය දන්නේ. හැබැයි සාකච්ඡාවේදී මුලින් සිදු වෙච්ච සිදුවීම තමයි සියලු සමාජ මාධ්‍ය ජාලස ප්‍රධාන නාලිකාවල පෙන්වුවේ. අවසානයේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේකේ හරි අර්ථ නිරූපණය කරපු අවස්ථාවේදී
රනිල් වික්‍රමසිංහ නායකතුමා පිළි අරගෙන තියෙන ඔව් බ්‍රසිල්වා කියන කතාව හරි කියලා. අන්නේ ඒ කෑල්ල කොයි වෙලාවකත් එලියට ආවේ නැහැ. හැබැයි ඩ්‍රොප් එක නැහැ කියලා කියනවා, ආයෙ ඩ්‍රොප් එක තියෙනවා කියලා කියනවා. මොකද්ද මේ? නැහැ කියලා කිව්වේ නැහැ. අවසන් කෙටුම් පත තමයි නැහැ කියලා කිව්වේ. ගිවිසුම් පත තමයි නැහැ කියලා කිව්වේ. හැබැයි එතුමා කියනවා කෙටුම් පත තියෙනවා. මූලික වර්තාව තියෙනවා කියලා. ඉතින් ඒක දෙක අතර පටලවා ගැනීම. ඒක බ්‍රසිල්වාදී පක්ෂ මත ඇත්තට මේ විදිහ ඇත්තටම මම කොදලන්ට පීඩේ දෙන්නේ. මම ඉතාල පැහැදිලිව මතක් කරනවා බ්‍රසිල්වාදී පක්ෂ මතතුමා දැඩි කම්පැනික ඉන්නවා මේ තියෙන මහා ප්‍රෙෂර් එකත් එක්ක. ඒයි වගේම එතුමා දැඩි උත්සාහයක ඉන්නවා මේ ප්‍රශ්න ටික නිවා ගන්න. අනිත් එක තමයි එතුමාගේ කරපිට මේ ඔක්කොම පටලලා කියලත් මට විශ්වාසයක් තියෙනවා. සමහර අය එකතු වෙලා එතුමාගේ කරපිටන තියලා දැන් ඔය ඉවත් වුණු කණ්ඩායම් වගේ. හැබැයි ඒකත් එතුමා අනිත් අය වගේ මට බෑ මම දාලා යනවා කියලා කියන. ඒ සියල්ල කරේ තියාගෙන ඉතාලි විමසීමේ මේ වෙලාවට ඒ කියන්නේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට වඩා වගකීම මේ මොහොතේ ඇත්තරම් දරන්නේ බ්‍රසිල් රාජපක්ෂ මහත්තයා. බ්‍රසිල් රාජපක්ෂ මහත්තයාගේ රාජකාරිය ඉතාමත් ඉහළින් කරේ තියාගෙන එතුමා මේ කාර්ය කරනවා. ඔබ පසුගිය දවස්වල ටිකක් කලකිරීමෙන් මම මෙච්චර පක්ෂය බේර ගන්න හඬ නැගුවට මට ගමට යන්න බෑ මිනිස්සු බයිනවා. ඒත් මට රාජ්‍ය ඇමතිකමක්වත් දෙන්නේ නැහැ කියලා කාටවත් කිව්වේ නැද්ද? නෑ. කොතනවත් කිව්වේ නැද්ද කරුමක්? නෑ මම ඉතාල පැහැදිලිව මම කලකිරීමෙන් ඉන්නේ මම මාධ්‍යට ආයෙන්නේ නැහැ කිව්වේ නෑ. මම එක දෙයක් පිළිබඳව පමණක් කලකිරීමක් සම්බන්ධව කතා කරා. හේතුව තමයි මේ ආණ්ඩුව කොන්දේසි විරහිතව අපි බේර ගන්න වෙලාවේ සමහර මම නම් කියන්නේ නැහැ සමහර මැති ඇමතිවරු මාධ්‍ය සාකච්ඡාවකටවත් එන්නේ නැතුව මේ කරන ක්‍රියාව සම්බන්ධව මම යම් තැනක කලකිරීමෙන් කතා කරා. ඇයි මෙහෙම වෙන්නේ? අපිට විතරක් එළියට බැලලා කතා කරන්න බෑ මේ වෙලාවේ. ඒ නිසා මීට වඩා ආණ්ඩුවක් විදියට ශක්තිවන්ත වෙන්න ඕන. රාජ්‍ය ඇමතිවරු මාධ්‍යට ඇවිල්ලා කතා කරන්න ඕන. මාධ්‍යට පිළිතුරු දෙන්න ඕන. අපිට විතරක් පසුපෙළ විදියට ගිහිල්ලා මේ වෙලාවේ පිළිතුරු දෙන්න අපහසුයි කියන කාරණා මම බොහොම තරයි කතා කරා. හැබැයි කොයි වෙලාවකවත් ඒ වෙලාවේ රාජ්‍ය මාත්‍ය දෝරයක් දෙන්න මට ඇමති දෝරයක් දෙන්නේ කියලා මම එතන දේශපති බොහොම කෙටියෙන් බලලා දේශපාලනය කරන කාර්යයක් නෙවෙයි. මම කියන ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මොකද මෙහෙම වෙන්නේ? ඒක නෑ. ඒක පෙරේද තුමුණු කණ්ඩායම් රැස්වීමේදී බ්‍රසිල් රාජපක්ෂ මහත්තුමත් ඒ වගේම මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුමත් සයන් සේල්සිංහ මහත්තුමත් කනක මහත්තුමත් ඒ සියලු දෙනාම කතා කරලා දැන් මීඩියා යුනිට් එක හදලා මින් ඉදිරියේදී පසුපෙළ මන්ත්‍රීවරු නෙමෙයි කැබිනට් අමාත්‍යවරු මාධ්‍යට ඇවිල්ලා පිළිතුරු ලබා දෙනවා කියන පොරොන්දු දුන්නා.